අපි හඳුන්වුනොවා මිහිදු හාමුදුරුවෝ ලංකාවට එද්දීත්න් කිව් එක ප්‍රකාශයක් තමයි මේ රටේ භාරකාරය ඔබ නමුත් මේ රටේ අයිතිකාරයයා න මේ කිය හැබ අප රටේ ආපු පාලකයෝ මේ රටේ අයිතිකාරයෝ විදිහර තමා වැඩකරේ අප පහුගේ කාලය පුරාවටම වැැලුවොත් ලංකාව කියන්නේ අපි දන්නවා ඉතාමත් පාරිසිරික සම්පත් අති ඉතාමත් පොහොසත් රටත්. ඒ පොහසත් බාවය හැදිලා තියෙන්නේ අපිට අපි දන්න තුන්සිේ හැට පස් දවසමි රේඩිය තියෙනවා ගංගා එක සිතුනක් මධ්‍යම කඳු කරෙන් රූරා ගරනවා ගේතමයි මෝසං වැසි අපිට නිරන්තරයෙන්ම ලැබෙන සංමහන් වැසි රැබෙනවා මේ රට ජයිවවිදත්වය ගත්ොත් ඉතා විශාල ජයවිදත්වයක් තියෙනවා. මේ වර්ග කිලෝමීට හැට පස් හයිසේ දහයක පුංචි භූමි ාගේ තුළ. එතකොට දේශගුණික කලාපගත්තොත් අපට කිලමිට පනහක් ඇද අපේ රටේ දේශගුණික කලාප වෙනස් නතකට මේගේ සුන්දර දිව ඉනක් නත් අපි මේ ටරගෙන පරාදශය මේ පරාදීසය තමයි පහුගේ කාලේ පාලකව එකතු වෙලා නරකාදියක් බවලට පත්කර එතක ඒට පි. ද් වශයෙන්න්න පුළුවන් රාජපක්ෂාආන්ඩුවෝ විශේෂයෙන් අයල මලල එකතු වෙලා කරපු පාරිසරක විනාශයන් අද වෙද්දි. මේ රටට මේ තත්වය උදා කරන්න හේතු වෙලා තියෙනවා කියන එක.ද දකිනවා හඳුන්නන මිහිදු හාමුදුරුවෝ ලංකාවට එද්දත් කිව් එක ප්‍රකාශයක් තමයි මේ රටේ භාරකාරය මේ. ඔබ නමුත් ඔ මේ රටේ අයිතිකාරයයා නෙමය කියන. හැබයි අපේ රටේ ආපු පාලකයෝ මේ රටේ අයිතිකාරයෝ විදිහයට තමා වැඩකරේ. අප පහුගේ කාලය පුරාවටම බැලුවොත් ලංකාව කියන්නේ අපි දන්නවා ඉතාමත් පාරිසිරික සම්පත් අති නිතාමත් පොහොසත් රටත්. ඒ පොසත් බාව හැදිල තියන්නේ අපිට අපි දන්න තුන්සි හැට පස් දවසම මේ රේඩිය තියෙනවා ගංගා එකක සිතුනක් මධ්‍යම කඳු කරයෙන් රූරාගරනවා. ඒගේ තමයි මෝහං වැසිස අපිට නිවන්තරයෙන්ම ලැබෙන සංමහන් වැසි රැබෙනවා මේ රටේ ජයිවවිීදත්වය ගත්තොත් ඉතා විශාල ජයවවිදත්වයක් තියෙනවා. මේ වර්ග කිලෝමීටර් හැට පන්දස් හයිසේ දාහයක පුංචි භූමි භාගේ තුළ. එතකොට දේශගුණික කලාපගත්ොත් අපිට කිලමට පනක්ඇද අපේ රටේ දේශගනික කලාප වෙනස්ස නතකර මේගේ සුන්දර දිව ඉනක් නැත්තා අපිමේකරගෙන පාරාදීශය. මේ පාරාදීසය තමයි පහුගේ කාලේ පාලෙක එකතු වෙලා නරකාදයක් බවලට පත්ක එතක . ද ශෙන්න්න පුොහන් රජපක්ෂාණන්ුව විශෂයෙන්ම අය මනල එකතු වෙලා කරපු පාරිසරක විනාශයන් අදවෙද්ද. මේ රටට මේ තත්වය උදාකරන්න හේතු වෙලා තියවා කියන එක. දැ අපි දකිනවාද.